こんにちは。みなさん、お元気ですか？いてんおんなあだっまんおくらんげけいかつうえなおくらんたあるっぱだまらわくあらぎぬ。いてんげはめでいてまかりん、ままきやんなかめてぃ。මම පටන් ගත්ත මගේ පළවෙනි පාඩම lesson number 1 ඕකලොන් ගොඩක් ආදරෙන් වැළඳගෙන තිබ්බා මගේ යාළුවෝ Facebook එකේ යාළුවෝ ඒ වගේම නංගිල මයිලා ගොඩක් මට කමෙන්ට්ස් දාලා තිබ්බා ඉතින් ඒ හැම දෙයකටම මුලින්ම මම ඕකලන්ට ස්තුති කරන්න කැමතියි අරිගතෝ ගොසයිමස් ඉතින් මම බලාපොරොත්තු වෙනවා මම මේ කරන පාඩම් මාලාව ඕගොල්ලෝ ගොඩාක් හොඳට හිතට අරගෙන හොඳට ජපන් භාෂාව ප්‍රගුණ කරන කෙනෙක් වෙයි කියලා ඇත්තටම අපි භාෂාවක් කියවම ගොඩාක් ආසයි භාෂාවක් ඉගෙන ගන්න මමත් පුංචි කාලේ වුණත් ගොඩක් ආසයි භාෂාවක් කියන එක ඉගෙන ගන්න ඉතින් ඒ නිසා මම ඕගොල්ලන්ට ආදරෙන් ආරාධනා කරනවා ඉගෙන ගන්න දේ හරියටම ඉගෙනගෙන කවදා හරි දවසක මට මේ වගේ ජපන් භාෂාවත් පුළුවන් කියන මට්ටමටම ගොඩ නැගින්න ඕගොල්ලෝ උනන්දු වෙලා දිගටම වැඩ කරන්න හොඳට අහගෙන ඉන්න හොඳට මතක තියාගන්න ඉතින් ආරාධනා කරනවා දිගටම සකුරාවැස්සත් එක්ක එකතු වෙලා ජපානයේ තියෙන ලස්සන දේවල් බලන්න වගේම ඒ වගේම ජපන් භාෂාව ප්‍රගුණ කරලා හොඳ يعني ඉස්සරහට ලස්සන විදිහට ඉස්සරහට යන්න ඔගලන්ට ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා ඒ වගේම අමතක කරන්න එපා අපේ YouTube channel එක subscribe කරන්න ඒ වගේම ඉතහා පැත්තෙන් තියෙන පුංචි bell icon එක ඔබන්නත් අමතක කරන්න එපා ඒ වගේම යාළුවොත් එක්ක share කරන්න First one is ohayo gozaimasu ohayo gozaimasu good morning ඉතින් අපේ පළවෙනි greeting එක තමයි good morning ඒ කියන්නේ ohayo gozaimasu ඔහයෝ ගොසයිමස් ඉතින් ජපන් භාෂාවෙන් good morning එහෙම නැත්නම් සුබ උදෑසනක් කියන එක කියන්නේ ඔහයෝ ගොසයිමස් කියලා. ඒක අපි යාළුවෝ අතරේ භාවිතා කරනකොට අපේ ගෙදර අයත් එක්ක භාවිතා කරනකොට අපිට ඒක short form විදිහට ඔහයෝ කියලා භාවිතා කරන්න පුළුවන්. ඔහයෝ ගොසයිමස් ඔහයෝ විදිහට භාවිතා කරන්න පුළුවන්. good morning කියන එක අපි ක්‍රම දෙකකට භාවිතා කරනවා. ඔහයෝ ඔහයෝ ගොසයිමසු ඔහයෝ ඔහයෝ ගොසයිමසු ඒ කියන්නේ අපේ මට්ටමේ සිටින කෙනෙකුට සහ අපිට වඩා ටිකක් උඩින් ඉන්න එහෙම නැත්නම් අපේ බොස් කෙනෙකුට පාරිභෝගිකයෙකුට අපේ ගුරුවරයෙකුට ඒ වගේ කෙනෙකුට අපි ඔහයෝ කියලා නෙමෙයි කියන්නේ ඔහයෝ ගොසයිමසු කියලා. ඉතින් හොඳට මතක තියාගන්න. The second one is konnichiwa. Konnichiwa. Good afternoon. ඊළඟට දෙවැනි greeting එක තමයි konnichiwa. Konnichiwa. මොකද මේ konnichiwa කියලා කියන්නේ මගේ lesson number 1 එකෙත් ඔකලොන් konnichiwa කියන එක ඉගෙන ගත්තා. Konnichiwa කියලා කියන්නේ hello කියන එක. ඒ වුණාට good afternoon කියන්නත් අපි පාවිච්චි කරන්නේ konnichiwa කියන එක. හොඳට මතක තියාගන්න konnichiwa කියන අවස්ථා වෙනස් වෙනවා. එකක් තමයි good afternoon, hello කියන අවස්ථා දෙකේදීම අපි konnichiwa කියලා භාවිතා කරනවා ජපන් භාෂාවේදී. Next one konbanwa. Konbanwa. Good evening. Good evening. ඊළඟට අපි බලමු good evening එහෙමත් නැත්නම් සුබ සන්ධ්‍යාවක් කියලා කොහොමද ජපන් භාෂාවෙන් කියන්නේ කියලා. සුබ සන්ධ්‍යාවක් කියලා ජපන් භාෂාවෙන් කියන්නේ konbanwa. 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 Konbanwa කියලා තමයි අපි ජපන් භාෂාවෙන් සුබ සන්ධ්‍යාවක් කියන එක පාවිච්චි කරන්නේ. ඉතින් හොඳට මතක තියාගන්න konnichiwa konbanwa පටලව ගන්න එපා. Next one oyasumi nasai. Oyasumi nasai. Good night. Good night. ඊළඟ greeting එක තමයි අපේ හැමනිතරම භාවිතා වෙන greeting එක. Good night එහෙම නැත්නම් සුබ රාත්‍රියක් කියන එක. කොහොමද අපි සුබ රාත්‍රියක් කියලා ජපන් භාෂාවෙන් කියන්නේ? අපි බලමු කොහොමද කියන්නේ කියලා. Oyasumi nasai. ඔයා සුමි නසයි. හැබැයි අපිට අපේ ගෙදර කෙනෙක්ට යාළුවෙක්ට අපි කියනකොට ඔයා සුමි කියලා කියන්න පුළුවන්. එහෙම නැත්නම් අපි අපේ රැකියාවේ යාළුවත් එක්ක එකට ඉවර වෙලා යනකොට අපි පිටත් වෙලා යනකොට ඔයා සුමි
කියලා යනවා. එන්නේ වගේ අපි භාවිතා කරන ස්ථාන අනුව ඔයාසුමි නැසයි කියන එක අපිට වෙනස් විදිහට භාවිතා කරන්න පුළුවන්. මීළඟට අපි මගේ පළවෙනි පාඩම් මාලාවෙන් අපි ඉගෙන ගත්තා thank you කියන එක. ඒ කියන්නේ arigato gozaimasu කියන එක. ඉතින් ඔගලන්ට හිතන වැති කවුරු හරි arigato gozaimasu කිව්වට පස්සේ අපි ඒකට කමක් නැහැ. You are welcome කියන එක කොහොමද කියන්නේ කියලා. ඉතින් මම අද ඔයගලන්ට අමතක නොකර එකයි කියලා දෙන්න ඕනි කියලා හිතුණා. අපි බලමු අපි you are welcome කියලා කොහොමද කියන්නේ කියලා. どういたしまして。You are welcome. You are welcome. මම ඔයගලන්ට විශේෂිත දෙයක් කියලා දෙනවා. මම හිතනවා ඔයගොල්ලෝ ජපන් සංස්කෘතිය ගැන දැනගන්න ගොඩක් ආසාවෙන් ඉන්නවා කියලා. ඉතින් මට හිතුණා මම මේ දේත් ඔයගලන්ට කියලා දෙන්න ඕනි කියලා. ඒ තමයි ජපන් ජාතිකයින් කෑමට පෙර සහ පසු විශේෂ ගෞරවයක් කෑමවලට දක්වනවා. ඉතින් අපි මේ කියන්නේ ජපන් ජාතිකයින් කියලා කියන්නේ අයිසත්සු එහෙමත් නැත්නම් ආචාර්ය ධර්ම ගොඩාක් හොඳටම පිළිපදින ජාතීන් කොට්ටාශයක් කියලා මම මගේ පළවෙනි පාඩම් මාලාවෙත් ඔයගලන්ට කියලා දුන්නා. ඒක ඔයගලුනු දන්නව ඇති. ඉතින් අන්න ඒ විදිහට මේගොල්ලෝ කෑම ගන්නකොට සහ කෑම ගැනීමෙන් පසුව විශේෂිත ආචාර ධර්මයක් පිළිපදිනවා. ඒ තමයි කෑමට පෙර මේ ජපන් ජාතිකයින් මෙන්න මේ විදිහට කෑමට ගෞරව දක්වලා තමයි කෑම පටන් ගන්නෙ. いただきます。いただきます。 ごちそうさまでした。ごちそうさまでした。 ඒ තමයි ඕනම කෑමක් ආහාරයට ගැනීමට පෙර ජපන් ජාතිකයින් いただきます. එහෙම නැත්නම් いただきます කියලා කියන්න අමතක කරන්නේ නැහැ. ඕනෑම කෑම වේලකින් පසුව ඒ කියන්නේ කෑම ගැනීමට පෙර සහ ඊළඟට කෑම ගැනීමෙන් පසු මේ ජපන් ජාතිකයින් ගොචිසෝ සමදේෂ්ඨා කෑම ගැනීමට පෙර いただきます කියලා කියනවා වගේම කෑම ගැනීමෙන් පසුව ගොචිසෝ සමදේෂ්ඨා කියන එක කියන්න අමතක කරන්නේ නැහැ. ඉතින් මේ හැම දෙයකින්ම ජපන් ජාතිකයින් බලාපොරොත්තු වෙන්නේ කෑම පිළියෙල කරපු කෙනාටත් ඒ වගේම කෑමවලටත් ගෞරව දැක්වීමක්. ඒ වගේම කෑම කාලේ ඉවරුණාට පස්සේ කෑම ගොඩාක් සතුටින් මම භුක්ති විඳා. කෑම ගොඩාක් රසයි කියන එක දැනවන්න තමයි ජපන් ජාතිකයින් මේ විදියට ගොචිස සමදේෂ්ඨා කියලා පාවිච්චි කරන්නේ. いってきます。いってきます。 いってらっしゃい。いってらっしゃい。 ඊළඟට විශේෂිත උදයක් මම ඔයගලන්ට කියලා දෙනවා. ඉතින් මේ ජපන් සංස්කෘතියත් එක්ක බැඳුණු තවත් විශේෂිත උදයක් තමයි ජපන් ජාතිකයින් ඕනෑම අවස්ථාවක නිවසින් පිටව යන විට සහ නිවසට නැවත පැමිණෙන විට කියන්නේ තමන් පිටව යන බවත් ඒ කියන්නේ තමන්ගේ නිවස තුල කොහේ හරි එහෙම නැත්නම් අම්මා තාත්තා කොහේ හරි සිටිනා වෙන්න පුළුවන් දරුවෙක් එළියට යනවා. ඉතින් එන්නේ වෙලාවට දොරගාවට ගිහිල්ලා මම ගිහින් එන්නම් කියන්න අමතක කරන්නේ නැහැ. ඉතින් අන්නේ චාරිත්‍රයක් තාමත් මේ ජපන් ජාතිකයින් අතර තියෙන සුවිශේෂී වූ දෙයක් කියලා මම ඔයගලන්ට හඳුන්වන්නේ. කැම ජපන් ජාතිකයින් ගෙදරින් පිටව යන විට පිටව යාමට පෙර ගේ ඇතුලේ ඉන්න හැමෝටම තමන් පිටව යන බව හඳුන්වා දීමට いってきます කියන එක කියලා තමයි පිටව යන්නේ. එහෙම නැත්නම් අපේ සිංහල විදියට කියනවා නම් මම ගිහින් එන්නම් කියන එක තමයි මේ විදියට いってきます කියලා නිවසින් පිටත් වෙලා යන්නේ. එතකොට ගෙදර ඇතුලේ සිටින කෙනා ඒකට ප්‍රතිචාර දක්වමි いってらっしゃい いってらっしゃい සංවාදයක් ගොඩ නැගිලා තමයි මේ විදියට ජපන් ජාතිකයින් තම නිවසෙන් පිටත් වෙ යන්නේ. ただいま ただいま おかえり おかえりなさい おかえり නිවසට පැමිණෙන මොවුන් තමන් ආව බව ගේ ඇතුලේ ඉන්න කට්ටියට හඳුන්වලා දෙන්නේ. කියන මම ගෙදර ආවා කියන එක කියන්න ただいま 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 කියලා ප්‍රකාශ කරනවා. ඒ තමයි මම ගෙදර ආවා කියන එක හඳුන්වන විදිය. ඒ වගේම ගේ ඇතුලේ ඉන්න කෙනා ආවද ඒ කියන්නේ ආවද කියලා අහනවා වගේ ඒකට ප්‍රතිචාර දක්වන. කියන්නේ ගේ ඇතුලේ කෙනෙක් ඉන්නවා කියන එක කියන්නේ ඒගොල්ලෝ ඒක පාවිච්චි කරන්නේ
おかえりなさい。おかえりなさい。ああ、あわで。ああ、パリスタミンあわで。きえねかきやんね。おかえりなさい。おかえりなさい。いてん、あまたくらんねば。මේක ඒ කියන්නේ ජපන් ජාතිකයින්ගේ සුවිශේෂී ගුණාංගයක් ලෙස මම මේක දැක්කා. ඒකයි මම ඕගලන්ට මේක විශේෂිත වූ විදිහට කියලා දෙන්න ඕනි කියලා හිතුවේ. ඔගෙන්කි දෙස්කා. ඔගෙන්කි දෙස්කා. How are you? How are you? ඊළඟට මම ඕගලන්ට මගේ අද දවසේ greetings lesson එකේ අන්තිම එක තමයි කියලා දෙන්න යන්නේ. ඒ තමයි Genki deska. Mama, adha video ka patangan kotama ogalangenta kiwwa minasan o genki deska kiyala. Iti mama kiyala dennam o genki deska. Ekeni genki deska kiyanne mokadda kiyala. Genki deska kiyala kiyanne sapa sanipa kohomada kiyala ahana vidhiya. Japan bhashawen api kenekge sapa sanipa kohomada kiyala ahana vidhiya tamai. Genki deska kiyala kiyanne. E wagema amathak karanne pa okollo me genki deska kiyana eka bawitha karana visheshitu krama deka tiyena. E thamai man okalanta first lesson eket kiyala dunna. Formal form, casual form kiyala forms deka tiyena. Ekena apita wada we ekena apita wada tika kudin inna kene kuta e wagema api ha samana ape yaluwe kuta gedara kene kuta katha karana vidihat vidhi dehekata bedenamai kiyala. ඒකනේ ගෞරවණීයයි කියන අපි ගුරුවරයෙක්ගෙන් අහනකොට වගේ යාළුවෙක්ගෙන් අහනකොට genki deska කියලා ඇව්වට අපි ගුරුවරයෙක්ගෙන් එහෙම නැත්නම් පාරිභෝගිකයෙක්ගෙන් ඒ වගේ කියන අපිට වඩා ටික උඩින් එන්නේ කියනකොට අපේ බොස්ගෙන් අහනකොට අපි o genki deska o genki deska හැබැයි යාළුවෙක්ගෙන් අපි එක පාවිච්චි කරනකොට genki deska කියලා පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් අමතක කරන්න එපා අද මම ඕගලන්ට greetings කිහිපයක් කියලා දුන්නා. ඉතින් මම හිතන ඕගලෝ හොඳට ඔලුවට දාගන්න ඇති කියලා අද කියලා දුන්න පාඩම. ඉතින් අද මම greetings part 2 lesson number 2 මේ විදිහට නිමාවටපත් කරනවා. ඉතින් ඒ වගේම ඕගලන් අපේ වීඩියෝ එකට කැමති නම් මම ආදරෙන් ආරාධනා කරනවා आपे YouTube चैनल को सब्सक्राइब कर ला इटे हापे तें तीन पुंछ बेल आइकन एक आद क्लिक कर ला ओगलांगे यालो ते का बेदा आगे ना होंदर टे जापान भाषा वो होंदर टे इगन अगर ना इससे रहा टे मामा थावत लैंग्वेज का दान्ना माँ किया ना थाते टे मामा पाते ना पुलुआंग में ने किया ला मामा प्रार्थना करें मीन आदर मामा गिहिंग है ना आलूत वीडियो का कारण ना आलूत लेसन का कारण ना एक मिनट ना बाला पड़ते हैं इतनी आदर मामा समुगान ना सायोनारा